ඒ නිදහස ගෙනාපු රණවිරුවන් උන්ගේ මානසිකත්වය කඩා දැම්මා, අභිමානය කඩා දැම්මා. විශේෂයෙන්ම ජාත්‍යන්තර අධිකරණවලට ඔවුන්ව ගෙනියන්නට විදේශ රටවල් සමග සම්මුති අස්සම් කළා, ඒ මග පෑදුවා. ඒ වගේම අභූත චෝදනා ගෙනල්ලා ඒ බුද්ධ්‍යාංශ නිලධාරීන්ව සමාජිකයන්ව හිරගත කළා. ඒ බුද්ධ්‍යාංශ සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. ඉතින්නවා පොලිසියේ TID ත්‍රස්ත විමර්ශන කොට්ටාසය, CID විශේෂ අපරාධ පරීක්ෂණ කොට්ටාසය, මේවා එදා අපි පාවිච්චි කරේ ත්‍රස්තවාදය නැති කරන්නට, ත්‍රස්තවාදීන් ගැන සොයන්නට. ඔවුන් ඉතා කාර්යක්ෂම ලෙසේ කාර්ය කරා. නමුත් මේ රජය මේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන් පිටිපස්ස යන්න පළිගන්නට. මෙන්න මේ හේතුව නිසා මේ රටේ තිබුණු ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙලා සාමය ගෙනල්ලා අවුරුදු 10ක් පිරෙන්න ඔන්න මෙන්න තියෙද්දි නැවතත් මේ රටේ බෝම්බ පිපුරුණා. නමුත් අපි අපේ රජයක් තුල නැවතත් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ බුද්ධ්‍යාංශවල මානසිකත්වය හදලා ඔවුන්ගේ අභිමානය වැඩි කරලා, ඒ වගේම ඔවුන්ට මව්බිම වෙනුවෙන් වැඩ කරන්නට අවශ්‍ය රැකවරණය දෙන නීති රීති ගෙනල්ලා නැවතත් මේ රටේ ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක මේ අවස්ථාවේ සාතික වෙන්නට ඕන. ඒ වගේම ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන, විදේශ බලවේගවලට යට වෙන්නේ නැති, විදේශ මතවාද දරන රාජ්‍ය නොවන ආයතනවලට යට වෙන්නේ නැති අපිට පමණයි කියන එකත් මේ අවස්ථාවේදී ස්ථිරවම කියන්නට ඕනේ. අපි එදා ඒ නිදහස මේ රටට ගෙනල්ලා, ආරක්ෂාව මේ රට තුල ඇති කළා, ස්ථාවරත්වයක් මේ රටට ගෙනාවට පස්සේ ශීඝ්‍ර සංවර්ධනයක් මේ රට තුල ඇති කළා. අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, කාපට් පාරවල්, ඒ වගේම කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නව නගරයක් බවට පත් කරන්නට අපිට පුළුවන් වුණා. ඒ සංවර්ධනයත් එක්ක මේ රටේ විශාල ආර්ථික සංවර්ධනයක් ඇති වුණා. ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් සෑම පළාතකම, ඒ වගේම රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වුණා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව සමච්චල්ලයට පත් කරන්නටම පමණක් ඒ ආරම්භ කරපු ව්‍යාපාර සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අපි කරගෙන ගිය නව ව්‍යාපාර ආරම්භ කළා තිබුණු අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ඒ වගේම කොළඹ පිගොඩ මුද ගොඩ කළා හදන්න ගිය ඒ නගරය, මේවා සියල්ලක්ම නතර වුණා. තමුන්නාන්සේලාට මතක ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කියන්නේ රටකට ඉතාමත්ම වැදගත්. ඒ මත්තල ගුවන් තොටුපළේ සම්පූර්ණයෙන්ම ඒ වායු සමීකරණය කරපු ගබඩා තුල වීගිහින් ගබඩා කරා. ඒ තරම් අදූරදර්ශී ඇමති මණ්ඩලයක්, රජයක් තිබුණි. ඒ ව්‍යාපෘති නතර කර නිසාම ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තා. ඒ ව්‍යාපාර හා සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සියල්ලක්ම ව්‍යාපාර ඇන හිටියා. ඔවුන් ණය බරට පත් වුණා. ඔවුන් අර ලීස් කළ තිබුණු බර උපකරණ ඒවා සියල්ලක්ම ආපහු බාර දෙන්නට වුණා. ඒකම මේ හා සම්බන්ධ ඍජුවම සම්බන්ධ වෙලා තිබුණු රැකියාවන් 400,000 නැති වෙලා ගියා. මේ නැති වෙච්ච සංවර්ධනය, කඩා වැටුණු ආර්ථිකය නැවතත් ගොඩ ගන්නට පැහැදිලි දැක්මක්, සැලසුමක් අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි මේ සැලසුම හැදුවේ පසුගිය අවුරුදු 4 තුල මේ රටේ ඉන්න බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්
හම්බවෙලා කතා කරලා එවගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති යටතේ සාමාන්‍ය ජනතාවගේ අදහස් අරගෙන මෙන්න මේවා එකහු කරලා තමයි ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවට පිළියමක් වශයෙන් තමයි ඒවට පිළිතුරක් වශයෙන් ඒවා විසඳන්නට තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ කඩා වැටුණු විවිධ ශේෂ්ත්‍ර සංචාරක ශේෂ්ත්‍රය කෘෂි කර්මාන්තය වැවිලි කර්මාන්තය ගොඩනැගීම් කර්මාන්තය තොරතුරු තාක්ෂණ කර්මාන්තය මේ සෑම කර්මාන්තයක්ම අද කඩා වැටිලා. අද මම විවිධ පසුගිය දිනවල විවිධ ප්‍රදේශවලට අපි ගියා. වැවිලි කර්මාන්තය එදා ඉහළින්ම තිබුණු ගම්මිරිස් කර්මාන්තය දිස්ත්‍රික්ක 7ක 8ක ජනතාව සම්බන්ධ වෙලා සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මේ විදේශවලින් බාල ගම්මිරිස් ගෙන්නන නිසා. ඒ වගේමයි තේ කර්මාන්තය බාල තේ ගෙනල්ලා සිලෝන් ටී කියලා පිටරටට යැවීම නිසා අපේ වෙළඳ පොළ තේ වලට තිබුණු වෙළඳ පොළ කඩා වැටිලා. ඒ වගේම මේ රටේ ආරක්ෂාවක් නැති නිසා සංචාරක ශේෂ්ත්‍රය අද කඩා වැටිලා. ඒ වගේම අපි මේ ශේෂ්ත්‍ර ඉදිරියට ගෙනියන්නට ආර්ථිකයේ ඉස්සරියට ගෙනියන්නට අපි පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියනවා. අපි දන්නවා කෘෂි කර්මාන්තය ඉතාමත්ම වැදගත් රටට. විශේෂයෙන්ම ආහාර වලින් ස්වයංපෝෂිත වෙන්න ගොවියා නගා සිටවන්නට ආහාර සුරක්ෂිතභාවය ලබා දෙන්නට කෘෂි කර්මාන්තය ඉතාමත්ම වැදගත්. ඒ හින්දා අපි විශේෂ අවධානයක් යොමු කළා සහන රැසක් නොමිලේ පොහොර ගොවිනාය කපාහරින්න කෘෂි කර්මාන්තය සම්බන්ධ කර්මාන්තවලට බදු සහන ගොවියා වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ගොවියා වෙනුවෙන් විශ්‍රාම වැටු ක්‍රමයක් මේවා අපි හඳුන්වා දෙනවා. ඒ වගේම අද අපේ ආසියාව දිහා බැලුවොත් ආසියාව ඉතාමත්ම ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක් වෙලා තිබෙනවා. ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා මේ තියෙන සෑම රටක්ම අද ඉහළ ආර්ථික සංවර්ධනයක් ලබලා තියෙනවා. මේක හොඳ අවස්ථාවක් අපිට. අපි ඥානාන්විතව බුද්ධිමත්ව අපි වැඩ කරොත් අපිටත් ඒ ආකාරයෙන් මේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ රටවල් විශේෂයෙන්ම සංවර්ධනය වෙලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගෙන. මේ සතවර්ෂය අපි හඳුන්වන්නේ බුද්ධිය මුල් වූ සතවර්ෂයක් හැටියට. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය ඔස්සේ අපිට මේ රට සංවර්ධනය කරන්නට පුළුවන්. අද මේ හා සම්බන්ධව ක්‍රියා කරන සමාගම් අපේ රටේ තියෙනවා. ඒ සමාගම් දැනට ඩොලර් බිලියනක පමණ විදේශ වෙනමයක් අපේ රටට ගේනවා. අපේ රටේ ඉන්න හොඳ බුද්ධිමතුන් මේ හා රැකියාවල් කරනවා. නමුත් මේ සමාගම් සමග අපි සාකච්ඡා කරාම ඒ අය පැහැදිලිව පෙන්නලා දෙන්නවා මේ ආර්ථිකයේ ඩොලර් බිලියන 3ක් දක්වා ලෙහෙසියෙන්ම වැඩි කරන්නට පුළුවන්. හැබැයි ඒ සඳහා නිපුණත්වය තියෙන තරුණ තරුණියන් ලක්ෂ 3ක ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මෙතන තමයි රජයට මැදිහත් වෙන්නට පුළුවන් වෙන්නේ. ගුණාත්මක අධ්‍යාපනයක් අපි හඳුන්වලා දීලා මේ කාරණයට දීර්ඝ කාලීනවත් කෙටි කාලීනවත් අපිට පිළිතුරු සපයන්නට ඕනේ. අපිට මේ සඳහා මේ ශ්‍රම බලකාය විශ්වවිද්‍යාල උපාධිය ලත් අය වෙන්නට ඕනේ නැහැ. මේ තොරතුරු තාක්ෂණේ කලාංශයෙන් ඉගෙනගත්ත ඒ වගේම උසස් පෙළ සමත් අය අපිට පුළුවන් මාස 6ක් අවුරුද්දක් ඇතුළත මේ සඳහා පුහුණු කරන්න. අද ඉන්දියාවේ විශාල වශයෙන් මේ කාර්ය කරනවා. ග්‍රාමීය පළාත්වල ඉන්දියාවේ පිටරට යෑමකට වඩා පුහුණුවක් දීලා හොඳ අධ්‍යාපනයක් දීලා අපි පිටරට යවනව නම් අපිට පුළුවන් විශාල විදේශ විනිමයක් ලබා ගන්න. ඒකම ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළට නංවන්නට. මෙන්න මේවා තමයි
රජයක් හැටියට අපි සැලසුම් කරන්නට ඕන. ඒ වගේම අනිත් ශේෂ්ත්‍රවල අපි ව්‍යාපාර සඳහා අද බලන්න ව්‍යාපාරිකයන් බදුබරින් පිරිලා ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. අපි පැහැදිලි විශාල බදු සාන දීලා තියෙනවා. අපි සරල විනිවිදභාවය තියෙන මේ විශාල බදු අහකල්ලා කෙටි බදු ක්‍රමයකට අපි යෝජනා කරලා තිබෙනවා. අපි වැට් බද්ද 8% දක්වා අඩු කරන්න යෝජනා කරලා තියෙනවා. අනිකුත් අනවශ්‍ය බදු අහකරන් සම්පූර්ණයෙන් මහක් කරන්නට යෝජනා කරලා තිබෙනවා. මේවා අපිට කරන්නට පුළුවන්. අපි මේ බදු ඉවත් කිරීම තුලින් අපි ආයෝජන වලට ඉඩක් සලසනවා. ආයෝජන වලට සුදුසු වාතාවරණයක් අපි සකස් කරනවා. ඒ හරහා වැඩි ව්‍යාපාර, වැඩි ආයෝජන, වැඩි පාරිභෝජනය, මේ නිසා පහසුවෙන් බදු ගෙවන්නට පුළුවන්. ඒ වගේම ඒ කළමනාකරණය කරන රාජ්‍ය සේවකයාටත් පහසුවෙන් කළමනා කරන්නට පුළුවන්. මේ නිසා වැඩි ආදායමක් ඇත්ත වශයෙන්ම රජයට ලබා ගන්නට පුළුවන්. අපි ව්‍යාපාරිකයන්ට අවස්ථාව නොදී බදු පටවුවයින් පස්සේ මේ ව්‍යාපාර වැහිලා යනවා. එතකොට අපේ රාජ ආදායම අඩු වෙනවා. නමුත් මේ අවස්ථාව දුන්නම නව ආයෝජන හරහා, නව ව්‍යාපාර හරහා වැඩි ආදායමක් රජයට ලබා ගන්නට පුළුවන්. මෙන්න මෙවැනි වාතාවරණයක් අපි සකස් කරන්නට යෝජනා කරලා තිබෙනවා. මේ අයට මේ සම්බන්ධව මේ රජය කිසිම අවබෝධයක් නැහැ මේ ව්‍යාපාරවල බදු සාන ගැන. ඒ නිසා අද සෑම ව්‍යාපාරයක්ම කඩා වැටිලා. ඉතින් මේ ආකාරයට මේ රටේ කෘෂිකර්මාන්ත වේවා, කර්මාන්ත වේවා, දේශීය කර්මාන්තකරුවා, දේශීය ව්‍යාපාරිකයා අපි ආරක්ෂා කර ගැනීමට සැලසුමක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපි හැමදාමත් දීපු වගකීම් ඉටු කරපු අය තමුන්නාන්සලා දන්නවා. එදා තිබුණු අභියෝග අපි බය නැතුව අභියෝගවලට මූණ දුන්නා. අපි අභියෝග ජයගත්තා. මට දීපු වගකීම් ආරක්ෂක ලේකම්වරයා හැටියට, වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මම සියලුම අභියෝග ජයගත්තා. විමල් වීරවංස තුමා කිව්ව පරිදි මම අවුරුදු 30ක රාජ්‍ය සේවයේ දීලා තිබෙන පුද්ගලෙක්. අවුරුදු 20ක් හමුදාවේ, අවුරුදු 10ක් ලේකම්වරයෙකු වශයෙන්. මම දන්නවා රාජ්‍ය සේවය ක්‍රියා කරන ආකාරය. මේ රජයේ රාජ්‍ය සේවය කඩා දැම්මා. ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඔවුන්ට තීරණ ගන්න බිය කරා. අද ඔවුන් තීරණ ගන්නේ නැහැ. නමුත් අපේ කාලේ අපි ඔවුන්ගේ මානසිකත්වය වැඩි කරා. ඔවුන්ව දිරිමත් කරා. ඔවුන්ට නායකත්වය දුන්නා. සුදුසු පුද්ගලයන් සුදුසු තැන්වලට පත් කළා. මේ නිසා අපිට රාජ්‍ය සේවය ඉදිරියට ගෙනියලා මේ වැඩ කරේ ඔක්කොම අපේ රටේ අය, පිටරට අය නෙවෙයි. නැවතත් අපි මේ රාජ්‍ය සේවය මම හොඳට දන්නවා. රාජ්‍ය සේවකෙක් හැටියට රාජ්‍ය සේවයේ තියෙන අඩුපාඩුකම් සහ රාජ්‍ය සේවය ඉදිරියට ගෙනිය නැහැකි ආකාරය, රාජ්‍ය සේවය දියුණු කරන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ මේ රට ඉදිරියට ගෙනියන්නට. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කළා ජනතාවට හොඳ සේවයක් ලබා දෙන්නට. දැන් අපි දන්නවා හැම දෙයක් කරන්නටම ගියාම ජනතාව, ව්‍යාපාරිකයන් අනුමැතිය ගන්න වේවා, කොන්ත්‍රාත් ගන්නට වේවා, මේවා ඉතාමත්ම අපහසු තත්ත්වයක් තියෙනවා. අපි තාක්ෂණය යොදලා මේවා පහසු කරනවා. ඊ තාක්ෂණය යටතේ අද ලෝකේ බොහෝ රටවල ගිහිල්ලා කොළ පුරවල නිලධාරීන් ඉස්සරහට යන්න අවශ්‍ය නැහැ. මේවා තාක්ෂණය හරහා කරන්නට පුළුවන්. ඒ වගේම තාක්ෂණය හරහා දූෂණය නැති කරන්නට පුළුවන්. අපි මේවා ඉක්මනින්ම හඳුන්වා දෙනවා ජනතාවගේ සුභසීතිය සඳහා. ඒ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක සාතික වෙමින් සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.